වර්තමාන පාලනය පිහිටුවාගෙන යම් කාලයක් ගත වී තිබුණා. ඔවුන් පාලනය බිහිකර ගැනීමේදී දෙන්න දෙකකතාවය සා ජනතා හමුවේ දෙන්නද පොරොන්දුවට පටහැනිව තමයි කටයුතු කරමින් තිබෙනවා. ඔබ දන්නවා විශේෂයෙන්ම මේ පාලනය ගොඩනැගීමේදී ඔවුන් විශාල ලෙස අධිරාජ්‍ය විරෝධී එක්සත් ජනපද විරෝධී ප්‍රතිපත්තිකින් කටයුතු කරන බව තමයි පෙන්නුම් කරමින් තිබුණේ. අපි දන්නවා ඇමරිකන් එක්සත් ජනපදය ඇතුළු අධිරාජ්‍යවාදී රටවල් ලෝකේ පුරා පරදී පිටි රාජ්‍යයන් වෙත තමගේ ආර්ථික දේශපාලන යුදමය සංස්කෘතිමය මැදිහත්වීම් සිදු කරමින් තිබෙනවා. ඒ සඳහා ලංකාව කෙරෙහිත් බලපාන විවිධ ගිවිසුම් පිළිබඳව සාකච්ඡාවන් පෞගිය පාලනය විසින් ආරම්භ කර තිබුණා. ඒට එරෙහි විශාල ජනමතයක් අපේ රටේ ගොඩනැගිලා තිබුණා. වර්තමාන පාලනය විසින් සිදු කරන ලද්දේ තමයි එම ගොඩනැගී තිබෙන ජනමතය තමන්ට අවශ්‍ය ආකාරයෙන් ඔල්ල කෑමේ ප්‍රයෝගික නිරත වූ බව තමයි දැන් පෙන්වන්න ගන්නේ. අදිතා පැහැදිලිව ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශන පත් කොට තිබෙනවා හම්බන්තොට වරායේ චීනයට පැවරීම නිවැරදි බව. ඒ කිසිදු සමාලෝචනයකට හෝ කිසිදු පසු ඇගීමකට හෝ සූදානම් නොවන බව තමයි ඔවුන් ප්‍රකාශන පත් කොට තිබෙන්නේ. එනිසා ඔවුන් කරන ලද ප්‍රකාශ සහ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය අතර විශාල පරස්පරතාවයක් අද නිර්මාණය වී තිබෙනවා. ඒ වගේම ඔබට මතක ඇති ඔවුන් විශාල ලෙස ප්‍රකාශන පත් කරා ජීවන වේදෙම ඉහළ ගොස් තිබෙනවා. සාමාන්‍ය ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සාධාරණ මිලකට ආහාර මල්ලක් මිලදී ගැනීම සඳහා අවශ්‍ය වන වටපිටාව නිර්මාණය කරනවා කියලා. අද මොකද සිදුවී තිබේ? සාමාන්‍ය ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ල ජනතාවට මිලදී ගැනීමට නොහැකි මට්ටමේ මිල ඉහළ යාමට ලක් වී තිබෙනවා. ඒ නිසා ආණ්ඩුව කියන දේසා කරන දේ අතර පරස්පරයක් නිර්මාණය වී තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.